ඔබ දන්නවා අද කාලේ බොහෝ තරුණ තරුණියන්ට තියෙන ගැටලුවක් තමයි මුහුණේ පැහැපත් බව. ඒ වගේම කුරුලෑ නැති මුහුණක්. අවසන් වශයෙන් ඉතා ලස්සනට ඉන්න තමයි හැමෝම කැමති. ඒත් ගොඩක් අද කාලේ තියෙන ආලේපන භාවිතා කළත් ඒ කිසිම දෙයකින් හරි ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙලා තියෙනවා. නමුත් අද කාලේටත් වඩා ලස්සනට ශරීරය පවත්වා ගන්න එදා කාලේ අපේ මිනිස්සුන්ට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ ආයුර්වේද ප්‍රතිකාර මගින්. ඉතින් අපි අද වීඩියෝවෙන් බලමු එවැනි වටිනා ප්‍රතිකාර ක්‍රම කිහිපයක්. කිරි තේස්පැක්. කිරි අනු අප කවුරුත් දන්නා ස්වභාවික පිරිසිදු කාරකයක්. මේ ඕනෑම වර්ගයේ සමක් මත කාර්යක්ෂමව ක්‍රියා කරයි. සිසිල් කිරි මේස හැදි පහකට ලුණු ස්වල්පයක් එක් කරන්න. දැන් කුළුම් ගුලියක් ගෙන මෙම කිරි මිශ්‍රණය පොගවන්න. එවුණු කුළුම් ගුලිය ගෙන හි ඇති මිශ්‍රණය මුහුණ පුරා අලේප කරගන්න. මෙය විනාඩියක් හෝ දෙකක් තබා මෘදු ලෙස සම සම්වාහනය කර මුහුණ සෝදා හරින්න. ලුණු හා කිරි මිශ්‍රණය සමේ රෝම කුප හොඳින් විවර කර පිරිසිදු කරයි. මියදිය සම ඉවත් කරයි. එමෙන්ම කිරිවලින් සම මෘදු කොට දීප්තියක් ලබා දෙයි. සත්කාරයෙන් පසුවම ඔබට සමේ සුන්දර වෙනසක් දැකගන්නට හැකි වේවි. අංක දෙක. මීපැණි තේස්පැක්. මීපැණි ඉතාම හොඳ මුහුණ පිරිසිදු කරන ද්‍රව්‍යයක්. මෙයද සමේ සමතුලතා බවට හානි නොකරම සමේ විෂබිජ සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාර වනවා. මීපැණි ප්‍රබල ලෙස ප්‍රති ආසාදකයක් සහ ප්‍රොබියටික් කාරකයක් වන අතර සමේ තෙතමනය රැකගනිමින් එයට පෝෂණය හා දීප්තිය ලබා දෙනවා. කිරි තේ හැන්දක් පමණගෙන ඊට මීපැණි තේ හැඳි හතරක් එකතු කරන්න. තලපයක් සේ ඝන වූ විට මාස් එකක් ආකාරයට මුහුණ ආවරණය වන සේ හොඳින් තවරා ගන්න. විනාඩි 10ක් හෝ 20ක් තබා සම පිරිමදිමින් පසුව මෙය සෝදා හරින්න. මෙය වියලි තෙල් සහිත හෝ සාමාන්‍ය සමකට යෝග්‍යයි. අංක 3. කඩලා පිටි සහ කහ කුඩු තේස්පැක්. කඩලා පිටි නම් වසර ගණනාවක් තිස්සේ සම පැහැපත් කිරීමට සහ පිරිසිදු කිරීමට කාන්තාවන් යොදාගත් ලස්සන වීමේ රහස් අතුරින් ප්‍රධාන එකක්. මෙය සමේලා පැහැය ඇතිකොට සමේ පැල්ලම් ඉවත් කිරීමට දායක වනවා. එපමණක් නොව සමේ තෙල් ගතිය අඩු කිරීම නිසා කුරුලෑ හට ගැනීමද මින් මර්ධනය වනවා. කඩලා පිටි මේස හැඳි දෙකකට කහ මේස හඬක් කලවම් කරන්න. දැන් මේ කිරි ටිකක් දමා තලපයක් වන සේ පිරිසිදු හඬකින් කලවම් කරන්න. මෙම මිශ්‍රණය මුහුණේ හොඳින් තවරා විනාඩි 10ක් හෝ 20ක් තිබෙන්නට හැර සබන් සෝදන සේ සෝදා හරින්න. මෙම සත්කාරය තෙල් සහිත සමක් සඳහා වඩාත් සුදුසුයි. අංක 4. බෝක්ස් තේස්පැක්. බෝක්මී යනු මෘදු පිරිසිදු කාරකයකි. සැමට හානි නොකරම රෝම කූප තුළ ඇති අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු කිරීමේ හැකියාවක් පෝල්ස් වලට තිබෙනවා. මෙහි ඇති සමේ තුවාල සුව කිරීමේ ගුණාංගය නිසා සමේ තිබිය හැකි පුංචි අසාධන සුව කර කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරනවා. කිරි තේ හැඳි එකක්, පෝල්ස් තේ හැඳි එකක් සහ මිපැණි බිංදු කිහිපයක් එකට මිශ්‍ර කරන්න. ප්‍රමාණවත් ලෙස ජලය පුංචි ප්‍රමාණයක් එකතු කරමින් සමේ ආලේප කළ හැකි තලපයක් සාදා ගන්න. මෙය මුහුණ පුරා සහ බෙල්ල පුරා හොඳින් තවරා ගන්න. මිශ්‍රණය සමට කාව දින සේ හොඳින් පිරිමදින්න. මෙසේ පිරිසිදු කරගත් සම සෝදා හරින්න. අංක 5. පිපින්න සහ මී කිරි තේස්පැක්. පිපින්න යනු ප්‍රධාන පවිත්‍ර කරන කාරකයක්. මෙය රසායනික ද්‍රව්‍ය මෙන් නොව සමේ තෙල් ගතිය සමතුලිතව පවත්වා ගනිමින්ම එය පිරිසිදු කරයි. පිපින්න සමේ තෙතමනය රකින්නට උපකාර වනවා. පිපින්න කුරුලෑ ලප කැලල් මකා සමේ මෘදු බවක් ඇතිකර එයට නැවුම් බවක් සහ පෝෂණයක් ලබා දෙනවා. පිපින්න ගෙඩියක ලෙලීවත් කර ග්ලෙන්ඩරයක මිරිකා ගන්න. දැන් මේ ලබාගත් පිපින්න යුෂ වලට මීකිරි මේස හැඳි දෙකක් හෝ තුනක් එකතු කරගන්න. මිශ්‍රණය හොඳින් මුහුණ සහ බෙල්ලේ අලේප කරගන්න. මද වේලාවකට පසු සීතල වතුරෙන් මුහුණ සෝදා හරින්න.
ඉතින් අද වීඩියෝ එකත් ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. මෙවැනි වීඩියෝ තවත් නැරඹීමට අපිව subscribe කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම් ඔබට සුබ දවසක්.